Hello everyone, welcome to Guru Vlog channel. ඉතින් ටයිටල් එකේ තිබ්බ විදියටම මම සෙකන්ඩ් බේබි එක්ස්පෙක්ට් කරනවා. දැන් මට මාස 7ක් සම්පූර්ණයි. සෙකන්ඩ් බේබිගේ ප්‍රෙග්නන්සි ස්ටෝරි එක පොඩක් ඔයගොල්ලන්ට ෂෙයා කරගන්න ඕන කියලා. ඇත්තටම ගොඩක් ආසාවෙන් තමයි මේ vlog එක හැදුවේ. ඉතින් ආරාධනා කරනවා ඔයගොල්ලොකටම මාත් එක්ක රැඳී ඉන්න කියලා. ඇත්තටම මගේ පළවෙනි බබාට දැන් අවුරුදු 7ක්. එයා දෙක ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නෙ. ඉතින් එයාට තේරෙන කාලේ ඉඳලම එයා අපෙන් එයාට තනියෙන් සෙල්ලම් කරන්න බෑ. එර මලි බබෙක් ඕනි නංගි බබෙක් ඕනි කියලා ඉල්ලුවා. ඉතින් මේ වීඩියෝ එකේ එයා එක දවසක් තදින්ම කියා සිටියා, රික්වෙස්ට් කරලා හිටියා ඇට් බේබි බ්‍රදර් කෙනෙක් ඕනි කියලා. ඉතින් මල්ලි බබෙක් ඕනි කියලා ඒ රික්වෙස්ට් කරපු වීඩියෝ එක මම එදා අහම්බෙන් වගේ ඒක වීඩියෝ කරා. ඉතින් ඒක හරිම කියුට් වීඩියෝ එකක්. මට මම හරි ආසයි ඒකට. ඉතින් මම ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඒ වගේම මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත දවස මට අමතක වෙන්නෙම නැති දවසක්. හැබැයි ඒ දවසේ මට වීලොග් එකක් කරන්න කියලා නම් ඔළුවට ආවේ නැහැ. මොකද මේ ඒකේ තරම් එක්සයිටඩ්. ඉතින් අපි තුන්දෙනා, මායි හස්බන්ඩ්යි බබයි, තුන්දෙනාම ඒක දැනගත්තක මම අපි තුන්දෙනා ඒක ෂෙයා කරගත්තා. මොකද මගේ සුදු දුව තමයි ගොඩාක්ම ඒ වෙනුවෙන් සතුටු වෙන්නේ. දෙවැනි අන්ෆකිටබල් ඩේ එක විදියට මම මුල් මාස පහේ විශේෂයෙන්ම කැමතිම දවසක් තමයි 21st week ඩොක්ටර් ස්කෑන් එක. මොකද එදා තමයි ඩොක්ටර් කියන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා. ඉතින් වාසනාවකට මම ඒ ස්කෑන් එක වීඩියෝ කරා. ඉතින් ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. අවසාන වශයෙන් මම මේ vlog එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තව බලාපොරොත්තු වෙන්නේ ජෙන්ඩර් එක රිවීල් කරාට පස්සේ අපි ගෙදර පොඩියට අපි කට්ටිය එකතු වෙලා පොඩි ජෙන්ඩර් රිවීල් එකක් කරා. පවුලේ අනිත් උදවියට, අපි නෑදෑයොන්ට, මගේ අම්මට, මල්ලිට, තාත්තට, ඒගොල්ලන්ට මේ හැමෝටම කිව්වා. ඉතින් කේක් එකක් එහෙම කපලා සෙලිබ්‍රේෂන් එකක් කරා චූටියට නිව්ය එකත් එක්කම. ඉතින් ඒ ගැනත් ෆොටෝස් ටිකක් බෙදා ගන්නවා. ඒත් එක්කම මට අන්තිමට ඉතින් ජීවිතය කියන්නේ දුක සතුට හැමදේම එකතුවක්. ඉතින් ඔහොම සතුට වෙවි ඉන්න අතරතුරේ අපිට 20 මේ 3rd week එකේ වෙනකොට අපි ගොඩක් සෙලිබ්‍රේට් කරා ඇත්තටම ඒ සතුට. ඉතින් අපි පොඩි ට්‍රිප් එකක් එහෙමත් ගියා. මොකද මාස 5න් පස්සේ අපිට කොහෙවත් දුරක යන්න බැරි වෙයි කියලා හිතලා. ඉතින් ඒ ජර්නි එක, ඒ ට්‍රිප් එකත් ගිහින් ඇවිල්ලා තමයි මට පොඩි කොම්ප්ලිකේෂන් එකකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මොකද මගේ ප්‍රෙග්නන්සි එක පුරාම මුල් මාස 5 ඇතුළත කිසිම කරදරයක්, ඒ කියන්නේ අඩුතරයි වොමිට්වත් මට වුණේ නැහැ. එකපාරක්වත් කන්න බැරුව එහෙම දුක් විඳින්න වුණේ නැහැ. මගේ පළවෙනි බබාටත් ඒ විදියයි. ඉතින් මම හිතුවා මගේ සෙකන්ඩ් ප්‍රෙග්නන්සි එකත් සේම් කියලා. ඒත් ඒක චුට්ටක් වෙනස් වුණා. මට පොඩි කොම්ප්ලිකේෂන් එකක් ආවා 23rd week එකේදී. බඩ රිදෙන්න ගත්ත එක ස්පොට් එකක්, සෙන්ටිමීටර් 3 සෙන්ටිමීටර් වගේ පොඩි වට ප්‍රමාණයක් තියෙන සර්කියුලර් මේ ස්පොට් එකක මට කැක්කුමක් ආවා. ඉතින් මේ ඉන්නේ මම කලබෝ වේද දවස් 3ක් ඒ පේන් එක නිසා ගිහිල්ලා ඇඩ්මිට් වුණා. ප්‍රයිවට් ඩොක්ටර්ව චැනල් කරලා ඩොක්ටර්කින් රෙකමෙන්ඩේෂන් එකක් මම ගත්තා. ඉතින් ඩොක්ටර් කිව්වා පේන් එක දිගටම තියනවා නම් ඇඩ්මිට් වෙන්න කියලා. ඉතින් මේ හිටපු 3 වෙනි දවසේ මම ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මෙතනදි කියන්න ඕනේ මේ මෙඩිකල් කන්ඩිෂන් එකට කියන්නේ ප්ලසන්ටල් ඇබ්‍රප්ෂන් කියලා. මේ ගැන මම
පොඩ්ඩක් විස්තරාත්මකව වීඩියෝ එකක් නිර්ම කරන්නම්. මොකද ඒක මෙහෙම කැටියෙන් කියන්න බෑ මේ වීඩියෝ එක ඇතුළත. ඉතින් මම ඊළඟ වීඩියෝ එක බොහෝ දුරට ඒ ගැන කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඒක මට දැන් රෙකව වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් මට ඒ ගැන කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එවැනි තත්ත්වයකදී මොන වගේ පේන් එකක්ද මට ආවේ, ඒ වගේම එහෙම දේවල් වෙන්නේ ඇයි, මොනවද ඒවට වෙන හේතු සාධක, ඒත් එක්කම මම බෙඩ් රෙස්ට් කරපු හැටි, ඒ ගැන හැමදේම මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්නම්. ඉතින් මුලින්ම මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක බලන ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක් ඉන්නව නම් කරුණා කරලා පරිස්සම් වෙන්න. මාත් මුලින්ම බයික් වල ට්‍රයි ෂෝ වල එහෙම ගියා. ඉතින් මන් දන්නේ නැහැ මට ඒක ඇති වුණේ මොකක් නිසාද කියලා. අපි කොහොම වුණත් ගොඩාක් ප්‍රවේශම් විය යුතුයි. හරිම සියුම් මේ දේවල්. ඉතින් ඒක තමයි මුල් මාස පහේ මට වෙච්ච අන්ෆොගෙටබල් සිටුවේෂන්ස් වලට මට කියන්න තියෙන්නේ. ඉතින් අපි දැන් වීඩියෝ එකට යන්. මං අර මං කලින් කිව්ව පොඩි එකේනා 2020 අවුරුද්දේදී මගෙන් ඉල්ලපු ඒ මල්ලි බබෙකු ඉරාගේ බබෙකු ඉල්ලපු වීඩියෝ එක රික්වෙස්ට් වීඩියෝ එක ඔගොල්ලෝ එකට කැමති වෙයි කියලා හිතනවා. මං ගොඩාක් ආසයි යාගේ ජෙනුවින් ටෝක් එකට. එහෙම වෙන්න ඕන. ඔයා ගිහින් කියන්න උස්ස අදු ගාවට ගිහිල්ලා දැන් තනියම තනියම තමයි ඇත් කියලා තියෙන්නේ. ඒකනේ මට නම් බයයි. ඒ කියන්නේ පාළුයි එන ඉතින් කියලා බුස්සාදුට ගිහින් කියලා බලන්න. එහෙම තමයි යා කරලා ඇත්තේ මං හිතන්නේ. තිල්ලි ආන්ටියෙන් අහලා බලමුනේ. එහෙම කරලා බලමුද? ඒවා මල්ලි කෙනෙක් ගෙනාවත් මල්ලිට ආදරේද? මල්ලිට මේ තියෙන දේවල් හැම එකම බෙදාගෙන යාටත් දෙනවද? ත්‍රෝයත් බොයිත් දන්න ඒකයි මට බය. කුක්කු පෙරේතිනි ඔය. දැන්ටම බොනු චි. දැන් ලොමේ කොච්චර උස ලමින්. බුස්සාදර ගිහින් කියන්න යා. යා කියලේ. ඔයා කියන්න ඕනේ නෑ ඕක හොඳයි. ඇත්තටම මම සති 9ක් ගියාට පස්සේ තමයි මම ප්‍රෙග්නන්ට් කියලා හරියටම දැනගත්තේ. මොකද මුල් මාස 2
තුල මම චෙක් එකක් කරලා ගෙදර එතකොට ඇත්තටම ඒක මේ නෙගටිව් වුණා. ඉතින් මම ඇත්තම නොමග ගියා එකෙන්. මම ඊට පස්සේ මම හිතුවා මට මෙන්සස් ලේට් වෙනවා කියලා. ඉතින් නොවැම්බර් ඩිසెంబර් මන්ත්ස් වල මම ගොඩාක් ඔෆිස් එකේ බිසි ටයිම් එකක් බිසි කියන්නේ රාජකාරී වැඩ හින්දා මම ඇත්තටම හිතුවා මට ස්ට්‍රෙස් එකත් එක්ක මගේ මෙන්ස්ට්‍රුවල් ටයිම් එක කවදාවත් නැතුව මොටක් මේ පොට ඩිවියේට් වෙනවා වගේ මට හිතෙන්නේ කියලා. මම ඒක හිතින්ම ඒක මම කාටවත් කිව්වෙත් නැහැ. මම හස්බන්ඩ්ටත් කිව්වා නෙගටිව් ස්ට්‍රයිප් ඔක්කොම චෙක් කරාම නෙගටිව්. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මේ මගේ මම ඇත්තරම මම ස්ටඩීස් වගේ ස්ටාර්ට් කරන්න හිටියා. ඉතින් ඒ හින්දා මම ඊට පස්සේ තීරණය කරා කමක් නැහැ ගැප් එක වැඩි වුණාට මගේ ස්ටඩීස් ඉවර කරලම මම මේ සෙකන්ඩ් බේබි ගැන හිතනවා කියලා. මොකද ඒ ස්ට්‍රයිප් එක නෙගටිව් වෙච්ච නිසා. ඉතින් කන්සීව් වෙලා සතියකට පස්සේ ඔගොල්ලෝ ස්ට්‍රයිප් චෙක් කරලා බලන්න එපා. මොකද ඔගොල්ලොන්ගේ ශරීරයේ තියෙන ප්‍රෙග්නන්සි හෝමෝන් එක ඇක්ටිව් වෙන්න ඒක ස්ට්‍රයිප් එකකින් පෙන්නුම් කරන්න සාමාන්‍යයෙන් කාලයක් ගත වෙනවා. සති මං හිතන්නේ 4-5ක් වගේ කාලයක් ගත වුණාම තමයි හරියටම දැනගන්න වෙන්නේ. ඉතින් ඔයාලට මම කියන්නේ ඔගොල්ලොන්ට යුරින් චෙකප් එකකට කෙලින්ම යන්න පුළුවන් නම් ඔයාලට සතියෙන් උනත් ඒක දැනගන්න පුළුවන්. මේ තියන්නේ ෆස්ට් ඇන්ඩ් සෙකන්ඩ් ඩොක්ටර් අපොයින්ට්මන්ට්ස් වලදී වීක් 9 ඇන්ඩ් වීක් 12 වලදී ගත්ත ස්කෑන් ඉමේජස්. වීක් 9 වල ඇත්තටම ගොඩාක් පුංචිට තමයි පේන්නේ, හැඩයක් එහෙම පේන්නේ නැහැ. වීක් 12 වලදී ඇත්තටම ඔයාලට හරියටම කියනවා ඩොක්ටර් ඩියු ඩේට් එක. අම්මලට කොහොමද බබ්බෙක් ඉපදෙන්නේ කියලා අපි මුලින්ම ඒකෙන් බලමු. ටෙම්පරචර් එක මේ ඔයාගේවා, මේ ඔයාගේවා, මේ ඔයාගේ සති 8. හරිද? මේක තියෙනවා සති ගාන. මේ චූටියට පේන්නේ සෙන්ටිමීටර් 2ක්වත් නැහැ. දැන් මේ බලන්න අපි කොහොමද බබ්බෙක් කරන්නේ. ඊට පස්සේ මේ මාක් එක දාලා තියෙන්නේ වාගේ නංගිගේ හරි මල්ලිගේ හරි පේජ් එකට. මේ තියෙන්නේ දැන් අපි මේවා අලවමුද මෙතන? වාට පොරොන්ද මේක අලවල දෙන්නම්මට. මේ තියෙන්නේ අපේ මල්ලිගේ හරි නංගිගේ හරි තියෙන එක. දැන් ක්ලෝස් අප් එකක් ගමු. දැන් ඕගොල්ලන්ට පේනවනේ මේ වගේ අර කළු පාට එකක මැද තියෙනවා පොඩි බෝල දෙකක් හරි. තමයි මල්ලි නංගි කියන්නේ. මට දෙන්නේ හෙඩ් එක මේ තමයි 21st week එකේ ඩොක්ටර් appointment එක. එදා තමයි ගොඩක්ම excite වෙච්ච දවස. මොකද එදාට ඩොක්ටර් ජෙන්ඩර් එක රිවීල් කරන නිසා. ඉතින් අපි බලමු මොනවද ස්කෑන් එකේ කියන්නේ කියලා. දැකලා
මොකද කිව්වේ පුතෙක් ආ පුතෙක් කරා කද්දෝ ගැල්ලා දැකලා අන්න පුතේ පුතෙක් ආදේ බබා හොඳයි හොඳයි හාත්නේ ડોක්ටර් ආ ස්පයින් එක නැහැ මොන අත ප්‍රොබ්ලම නැහැ මොකද කිව්ව බබා තාත්තා? ආලෙන් මොනේ අඟල්ලා පා. මොකද බබා තාත්තා කිව්වේ? ඉතින් ගෙදර ආපු ගමන්ම හස්බන්ඩ් ගුඩ් නිවුස් එක දුවට කිව්වා. ඉතින් එයාට සතුට වැඩිකමටද කොහෙද පොඩක් සතුට දුක දරා ගන්න බැරුව වගේ හිටියා ටික වෙලාවක්. ඇත්තටම එයා ෂොක් වුණා වෙන්න පුළුවන්. ඉතින් තව ඉතින් තාම චුටිනේ. ඉතින් එයා තාම චුටි නිසා එයාට ඒක හිතා ගන්න බැරුව ඇති. එයාට මල්ලී කෙනා කිව්වහම මෙච්චර කල් එයාට අම්මයි තාත්තයිකට ආදරේ කරනවා හැමෝම එයාට ආදරේ. ඉතින් පැටවරු ආදරේ විදිනවට කැමති නැහැනේ. ඉතින් ඒක තමයි. ඉතින් බලන්න ඔයාගේ රියැක්ෂන් එක. හරිටම ස්කෑන් ඩේට් එක දවසේ සති 21 අපි ඒ දවසේම හවස නුවරට පිටත් වුණා දළදා සමුදුගේ ආරක්ෂාව ආශිර්වාදය ලබා ගන්න අපේ පුංචි පුතාට. ඉතින් හරිම ආදරණීය වූ දවස් දෙක තුනක් නුවර ගෙවුණා. ඉතින් ඊට පස්සේ පුරුදු විදියට මම මගේ වැඩ කටයුතු වල රැකියාවට යන්න පිටත් වුණා. ඒත් එක්කම මම ගොඩක් ටයර්ඩ් වෙලා හිටපු හින්දා ඒ දවස් කීපයෙන් පස්සේ මගේ අර මට තිබ්බ චූටි කොම්ප්ලිකේෂන් එක වැඩි වෙන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ කතාව මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඊළඟ බ්ලොග් එකේදී කියන්නම්. ඒ කොම්ප්ලිකේෂන් එක ගැන මම මුලදී කිව්වා වගේම ඒ ගැන මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා වීඩියෝ එකක් දාන්නම්. ඒක ඔයාලගේ දැනුවත් වීමට වැදගත් වෙන නිසා. ඉතින් නුවර ගිහිල්ලා ඇවිල්ලා අපි අවුරුදු සමරලා එහෙම අපි පුංචියට ගෙදර පොඩි සෙලිබ්‍රේෂන් එකක් කරා. ජෙන්ඩර් රිවීල් එකක් ලස්සන චූටි කේක් එකක් එහෙම කපලා. ඉතින් මේ තමයි ඒ කේක් එක. ඒක මට හදලා දුන්නේ තිල්නි කියලා නංගි කෙනෙක්. ෆේස්බුක් පේජ් එකක ඉන්න නංගි කෙනෙක්. එයාටත් ටිකක් තැන්ක්ස් කරනවා මේ වෙලාවේ. ඉතින් පුංචි පැටියෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක් නම් පරිසමෙන් ඉන්න ආට තෙරුවන් සරණයි. ඒත් එක්කම පුංචි පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මෙක් නම් ඔයාලගේ වාසනාවන්ත දවස ඉක්මනින්ම කිරි සිහින ඉතා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම කලින් පොරොන්දු වුණා වගේම මට ඇති වෙච්ච කොම්ප්ලිකේෂන් එක, ඒ වගේම මම කොහොමද හොස්පිටල් බෑග් එක සූදානම් කරගත්තේ, ඉතින් හැමදේම
කතා කරපු ඉස්සරහ vlogs වලදී ඊළඟ vlog එකේ අනිවාර්යෙන් හම්බෙමු. එතකම ඔයාලගේ ඕනම comment එකක් ආතරින් බාර ගන්නවා. ඉතින් comment කරන්න ඔයාලගේ අදහස් දැනගන්න ආසයි. So thanks for watching till the end. See you in my next pregnancy update vlog.